දානය කියන එක සමන්ස සාංගික දානයෙන් වැඩි මහත්ඵල තියෙනවා කියනවානේ. එතකොට සාංගික දානයක් හැමතිස්සෙම හැම දෙනාටම මෙහෙමයි. දැන් ඒ සාංගික දානයේ දෙනෝනා 7 නමක් 8 නමක් 10 නමක් ඉන්නවා කියන කාරණා මේ දැන් ඔය පන්සල් වල ඇති කරගත්ත දේවල්. තේරුණාද? දැන් පන්සලේ ස්වාමීන් වහන්සේලා 10 නමක් ඉන්නවා. ඉතින් කවුරු හරි ඇවිල්ලා කියනවා අනේ මට ස්වාමීන් වහන්සේලා දෙනමක් දෙන්න දානයක් දෙන්න කියලා. ඉතින් ඒ වෙලාවේදී අර ස්වාමීන් වහන්සේ කියනවා නෑ නෑ 7 නමක් නැත්තම් සාංගික වෙන්නේ නැහැ කියලා. ඉතින් දරුවෝ ඔබ එක සාමින් වහන්සේ නමකට දාන පූජා කරලා මේ දාණය සාරිපුත්ත මහරහතන් වහන්සේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ඇතුළු ආර්ය මහා සංඝ රත්නයේ උදෙසා පූජා වේවා කියලා චේතනාවක් සකස් කරොත් ඒක සංඝාඥාමිට පූජා වෙන්නේ. එච්චරයි. ඒව හිතන්න යන්න ඕනේ නැහැ. තේරෙනාද? අර එහෙම කරන වෙලාවට එහෙම කරන්න ඉම්මහා පැත්තේ ඔබ ස්වාමින් වහන්සේකට කෙහෙල් ගෙඩියක් පූජා කළත් ආර්ය මහා සංඝ රත්නයේ උදෙසා පූජා වේවා කියලා චේතනාව ඇති කරගන්න. චේතනාම් භික්කවේ කම්මව දමිච්චර වෙන දෙයක් නැහැ. එච්චර. සංඝයා අනුමත කරගෙන පූජා කරන්න ඕනේ. මිනිස්සෙකුට පූජා කළා ආර්ය මහා සංඝ රත්නයේ පූජා වේවා කිව්වට හරියන්නේ නැහැ. ඒ කියන්නේ උපසම්පදා භික්ෂුවකට පූජා කරලා ආර්ය මහා සංඝයාට පූජා වේලා කියලා හිතාගන්න.